සම්මා සම්බුදු සරණයි. ශ්‍රද්ධා බුද්ධ සම්පන්න සදහැවත් ඔබ හැම දෙනාටම. පින්නතුනේ සුපසන් ජීවිතය ධර්ම සාකච්ඡාමේ වැඩසටහනේ තවත් අධීරයක සමාරම්භය සනිටුහන් කරමින් ඔබ හැම දෙනාගේම ජීවිතවල අරුත දකින්නට මඟ කියා දෙන්නට අද දවසේදීත් මේ පුණ්‍යවන්ත හෝරාව ගත කරන්නට අපි මේ මොහොතේදී සූදානම්. පින්නතුනි අද දවසේදී සුපසන් ජීවිතය ධර්ම සාකච්ඡාමේ වැඩසටහනේ මාතෘකාව බවට පත්වන්නේ විශේෂයෙන්ම අපි සති කිහිපයක් පුරාවටම අපේ දේශකයන්න් වහන්සේ හරහා පැහැදිලි කරගත් අංගුත්තර නිකායට අයත් අනුග්‍රහිත සූත්‍ර දේශනාවයි. මේ සූත්‍ර දේශනාවේ සඳහන් වන කරුණු කාරණාවන් වලට අනුව සම්මා දිට්ඨිය වර්ධනය කරගැනීමේ අරමුණින් වර්ධනය කරගන්නට සඳහන් වන කරුණු කාරණාවන් පහක් පිළිබඳව සඳහන් වෙනවා. ඒ කරුණු කාරණාවන් අතරින් හතරක්ම අපි පසුගිය දේශනාවන් වලදී අපේ දේශකයන් වහන්සේගෙන් දැන කියාගත්තා, පැහැදිලි කරගත්තා. ඉතින් යනුව අද දවසේදී සුපසන් ජීවිතය ධර්ම සාකච්ඡාමේ වැඩසටහන තුළින් විදර්ශනාව කියන කාරණාව පිළිබඳව පැහැදිලි කරගැනීමෙන් සම්මා දිට්ඨිය වර්ධනය කරගන්න ආකාරය පිළිබඳව දැනුවත් භාවය ඇති කරගන්නට අපි මේ පුණ්‍යවන්ත හෝරාව ගත කරන්නට සූදානම් වෙනවා. ඉතින් ඒ අරමුණින් ඒ ආදී වූ කරුණු කාරණාවන් අපට පැහැදිලි කරමින් අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනාවන් සිද්ධ කරන්නට අද දවසේදීත් ගෞරවයෙන් යුතුව වැඩම කරන්නට යෙදුණු බතරමුල්ල පන්නිපිටිය පාරේ සිරිසුදස්සනාරාම සදහම් සෙනසුරෙහි ප්‍රධාන අනුශාසක දුරේන ආචාර්ය පූජනීය බිරිස්සේ ධම්මික අපේ ගෞරවනීය පින්වත් ස්වාමින් වහන්සේ අපි සාදුනාද පවත්වමින් ප්‍රථමයෙන්ම ධම් සභා මණ්ඩපය වෙනුවෙන් පිළිගනිමු. සාදු සාදු සාදු. සදහවත්නි අද සුපසන් ජීවිතය ධර්ම සාකච්ඡාමේ වැඩසටහනට සදැහැති ස්වකීය දායකත්වයේ ගනිමින් කටයුතු කරන්නේ ඩයිනිතා අබේරත්න මහත්මිය සහ මහේශ්‍රී ජයවීර මහත්මිය ප්‍රධාන පැමිණ සිටින සුපින්වතුන් පිරිස විසින්. එහෙමනම් දැන් අපි දේශනාව ආරම්භ කරන්නට මත්තෙන් අපි සුපුරුදු පරිදි සිදු කරන තථාගත අමාමෑණී ලෝතුරා ශාන්තිනායක සම්මා සම්බුදු පියාණන් වහන්සේට මල්වට්ටිය පූජා කරන්නට, ඉන් අනතුරුව ගෞරවනීය දේශකයන්න් වහන්සේට දෙහත් වට්ටිය පූජා කරමින් සම්ප්‍රදායානුකූලව දේශනා වෙනුවෙන් ආරාධනා කරන්නට අද දවසේ ස්වකීය දායකත්වයේ ගනිමින් කටයුතු කරන පින්වත් පිරිසට දැන් අවස්ථාව ලබා දෙනවා. සාදු සාදු සාදු. දැන් ගෞරවනීය දේශකයන්න් වහන්සේට දෙහත් වට්ටිය පිළිගන්වමින් දේශනා වෙනුවෙන් ආරාධනා කරන මොහොතයි. එමනම් පින්නතුනි අද දවසේදී අපේ මාතෘකාව බවට පත්වන අංගුත්තර නිකායේ අනුග්‍රහිත සූත්‍ර දේශනාව පාදක කරගැනීමෙන් අපි බලාපොරොත්තු වෙමු අපේ ජීවිතය, අපේ ලෞකික ජීවිතය සාර්ථක කරගැනීමෙන්, ඒ හරහා අපේ ලෝකෝත්තර ජීවිතයත් සාර්ථක කරගෙන උතුම් වූ නිර්වාණය අවබෝධ කරගන්නට, මේ ආදී වූ කරුණු කාරණාවන් අවබෝධ කරගැනීමෙන් ධර්ම මාර්ගය අවබෝධ කරගන්නට. එහෙමනම් අද දවසේ දේශනා පැවැත්වීම වෙනුවෙන් වැඩම කළ අපේ පින්වත් ස්වාමින් වහන්සේට নমස්කාර පූර්වකව ආරාධනා කරනවා ප්‍රථමයෙන්ම අපි හැම දෙනාවම තිසරණ සහිත වූ පංචශීලයෙහි පිහිටවන්නට. අවසරයි අපේ හාමුදුරුවනේ. සාදු සාදු සාදු. තුනුරුවන් සතු අනන්ත ශ්‍රීමත් වූ ගුණ බලයෙන් බෞද්ධ ආමාත්‍ය ජාලයේ සභාපති පින්වත් නායක ස්වාමින් වහන්සේ ප්‍රමුඛ මහ සංඝරුවනත් අද සුපසන් ජීවිතයේ සදහම් දෙසුමේ සාකච්ඡාවෙහි දායකත්වයේගෙන කටයුතු කරන ඩයිනීතා අබේරත්න මහත්මිය සහ මහේශ ජයවීර මහත්මිය ඇතුළු සහභාගී වෙන ඔබත් මේ රටේ හෝ ලොව කොතනක හෝ වෙසෙමින් මේ දෙසුම ශ්‍රවණය කරන නරඹන ඒ ඔබ සියලු දෙනාමත්, සඳුන් ජීවන්ත පුතුණුවන් ඇතුළු කාර්ය මණ්ඩලයේ ඔබ සියලු දෙනාමත් නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා. සියලු කායික මානසික සුවයන් නොඅඩුව ලැබ ධර්මානුධර්ම පිළිවෙත් මගේ හැම සොම්නස් උපදවාගෙන මාර්ගඵල සමාධි ප්‍රඥා ඔස්සේ ඒ උතුම් චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධයේ පිණසම යම් වූද උපකාරක ධර්ම පෙළක්ම වේවායි පළමු කොට ඉතාමත් කරුණාවෙන් අදිෂ්ඨාන කරනවා, ප්‍රාර්ථනා කරනවා. සාදු සාදු සාදු. ගෞරවයෙන් තුන් වතාවක් নমස්කාරය කියන්න. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. gacchami. Sanghang saranang gacchami. Dutiyampi buddhang saranang gacchami. Dutiyampi buddhang saranang gacchami. Dutiyampi dhammang saranang gacchami. Dutiyampi dhammang saranang gacchami. Dutiyampi sanghang saranang gacchami. Tutiyampi sanghang saranang gacchami. Tatiyampi buddhang saranang gacchami. Tatiyampi buddhang saranang gacchami. Tatiyampi dhammang saranang gacchami. Tatiyampi dhammang saranang gacchami. Tatiyampi sanghang saranang gacchami. Tatiyampi sanghang saranang gacchami. Tisarana gamanang sampunnang. Hamabante panatipata viramani. Sikkhapadang samadhiyami. Panatipata virmani sikkhapadang samadhiyami. Adinnadana virmani sikkhapadang samadhiyami. Adinnadana virmani sikkhapadang samadhiyami. Kamesu micchāchāra virmani sikkhapadang samadhiyami. Kamesu micchāchāra virmani sikkhapadang samadhiyami. Musāvādā virmani sikkhapadang samadhiyami. Musāvādā virmani sikkhapadang samadhiyami. Surāmeraya majjapamā datthāna virmani sikkhapadang samadhiyami. Suramere majjapama datthana virmani sikkhapadang samadhiyami. Tisaranena saddhing panchasilang dhammang sadhukang surakhitang katva apamadena sampadete. Hamabanti sadhu sadhu sadhu. Namo tassa bhagavato arahato samma sambuddhasse. Namo tassa bhagavato arahato samma sambuddhasse. Namo tassa bhagavato arahato samma sambuddhasse. Pancahi bhikkave angehi anugahita sammaditti ceto vimutti palaca hoti ceto vimutti palani sansace panya vimutti palaca hoti panya vimutti palani sansace ti. Sadhu sadhu sadhu. තෙරුවන් සරණයි සීලුම සදහවත් පින්වත්නි, මෙතන් පටන් පුරා හෝරාවකට පමණ ආසන්න කාලයක් අප හා සමගින් මේ දේශනාව කුසල් සිතුවිලි බවට පත් කරගෙන රැඳී සිටින්ට කරුණාවෙන් ආරාධනා කරනවා. අපි මේ සුපසන් ජීවිතය හඳුන්වන්නේ සදහම් සාකච්ඡාවක් හැටියට. එනමුත් සාකච්ඡා කරන්න තියෙන අපට වෙලාව අල්ප නිසා, ඒ වගේම වර්තමානයේ පවතින මේ මුඛවැස්ම පැලඳීම් ආදී වශයෙන් ඒට අවස්ථාවත් අඩු නිසා මා පෙන්වා දෙන දහම් කරුණු ඔබ විසින් මනසින් සාකච්ඡාවක් වගේ ධර්මයට මුසු පිළිතුරු සොයන්න. මේකට කියනවා මනසානුපෙක්ඛිතා, මනසිකාර්යය කරන්න කියලා. ධර්මයේ හඳුන්වන වචන තුනක් සඳුන් ජීවන්ත පුතේ, සුතමය, චින්තාමය, භාවනාමය කියලා මේට පෙර ආතු අපි නිතර සඳහන් කොට තියෙනවා. එහෙමයි. සුතමය හොඳින්ම අහන්න. සුත්තාන සංවරේ පඤ්ඤා සීලමය ඥාන. හොඳින් අහලා ප්‍රඥාව ඇති කරගත්ත මේක සීලමය ඥානයක් බවට පත් වෙනවා. ඒකේ මේ ඉන්ද්‍රියන්නේ සංවර බවක් ඇති වෙනවා. දැන් ඉන්ද්‍රිය සංවර බව ඇති වෙන්නේ S2 වහගෙන කන් තද කරගෙන ඉන්නවා කියන එකම නෙමෙයි. යම් විටක සීලය කියනකොට අදහසක් එනවා කායික වාසික සංවරයේ සීලය. මතු පිටින් හැබැයි. එහෙත් අර්ථාන්විතය ගත්තොත් සම්මා ප්‍රඥාවෙන් සකස් වුණු මානසික ස්වභාවය මෙහෙවන්න ඕනේ චිත්ත චෛතසිකෝල පටන් වාචසික හා කායික වශයෙන් සංවරයකට. ඉඳුරන්නේ দমনය වෙන්න ඕනේ සම්මා ප්‍රඥාව ඇසුරු කරගෙනයි. මේ දෙය පැහැදිලිනේ. අන්න එවැනි නොවන සීලයක් කයින් වචනෙන් සංසුන්ව හිටියට මනසින් දුසිල්වත් වෙන්න පුළුවන්. කයින් සංවර බොහෝ කෙනෙක්, වචනෙන් සංවර බොහෝ කෙනෙක් සිතින් තරහ, වෛරය, දැඩි ආසා, රාග දෝෂ මෝහ, මදමාන දිට්ඨි වලින් යුතුව ජීවත් වෙන්න පුළුවන්. ඒ නෙමෙයි නිවන අරමුණු කරන ආර්යකාන්ත සීලයෙන් බලාපොරොත්තු වෙන්නේ. ඒ නිසා අවබෝධයෙන් යුතුව සිත කය වචනය සකස් වෙන්න ඕනේ. එනිසා ඔබ සියලු දෙනාමත් මේ සුතමේ ඥාන කියන තැනෙන් පුතු පඤ්ඤා වෙන්නවා. දැන් මේ වචනේ නිතර දේශනා කළා මතකයේ තියෙන බොහෝ වෙනකොට. අහගෙන ඉන්නකොටත් ඉන් අනතුරු ජීවිත කාලය පුරාම හැම අරමුණක පවත්නා හට අරගෙන බිඳී නැති වෙන ස්වභාවය නුවණින් අවබෝධ කරගෙන සම්මතය තුළ ව්‍යවහාරාර්ථයෙන් ප්‍රඥාප්ති පනවගෙන සත්පුද්ගල සංඥා හෝ මම මගේ කියලා අපි කටයුතු කළත් පරම සත්‍ය වශයෙන් කිසිවෙක් හෝ කිසිවක් නැත හේතුඵල ධමකේ හට අරගෙන මිනේ නැතුව යන සුළුය සංකතයකි. සංකතයේ ස්වභාවය හේතුන් ප්‍රත්‍ය කරගෙන සකස් වෙලා හේතුන්ගේ විසිර යාමෙන් නැතුව යනවා. සංස්කාර හැටියට භාග්‍යවතුන් වහන්සේ පෙන්වුම් කළෙත් මේ පණ ඇති පණ නැති සියල්ලම හේතුඵල ධමෙන් දකින්න ඒ සියල්ලම වහා නැසෙන සුළුයි. මේකට කියනවා පුතේ ධම්මට්ඨිති ඥානය කියලා. එහෙමයි. නාම රූප පරිච්ඡේද පච්චේ පරිග්ඝහ කියලා විදර්ශනාවේදී හඳුන්වනවා. දැන් අද සම්මා දිට්ඨියෙන් මාර්ගඵල සමාධියයි මාර්ගඵල ඥානයයි ලබන්න හේතු වන කරුණු පහෙන් පස්වෙනි කරුණ සාකච්ඡා කරන්නේ. මේට පෙර ආතුව අපි සීලය අනුග්‍රහය වෙන හැටි ධර්ම ශ්‍රවණය ධර්ම සාකච්ඡාව සමතය සාකච්ඡා කළ අද විදර්ශනාව. එනිසා ඔබත් මෙන්න මේ ආකාරයෙන් මනවින් ශ්‍රවණය කරනවා යයි සඳහන් කළේ ලෝභ දෝෂ මෝහ සංසිඳන ආකාරය. එතකොට සම්මුතිය තුළ සීලය පිහිටලා ඔබ දුවේ කියනකොට පුතේ කියනකොටයි මගේ අම්මා අපච්චි කියනකොට ස්වාමියා බිරිඳ සොහිරු සොහිරියන් තමන්ගේ ගේ දොර හා සිතින් යන් යන් උගත්කම් තනතුරු විවිධ දේවල් පැවැත්ම තුළ පවතිනවා. ඒ දේවල් පවත්වන්න පුළුවනේ. බුදුරජාණන් වහන්සේ මහා කාශ්‍යප මහ රහතුන් වහන්සේගේ සිවුර අතින් පිරිමැදමින් කියනවා මේ සිවුර බොහොම සිලිටුයි කියලා. උන්වහන්සේ සිවුර මහා කාශ්‍යප මහ රහතුන් වහන්සේ සිවුර බුදුරජාණන් වහන්සේට පූජා කරනවා. ඒ ධර්ම සාහිත්‍යයේ සඳහන් කරුණා. දැන් ඔබේ ජීවිතයත් ලෞකික ජීවිතයේ තුල ගෘහස්ත ජීවිත තුලත් ඔබට සීලයේ පිහිටලා දැන් මේ පුතුපඤ්ඤා කියන අවබෝධයෙන් විදර්ශනාව ඇසුරු කරන ඥාණයෙන් ඒ කිව්වේ හේතුන් ප්‍රත්‍ය කරගෙන සකස් වෙන හැම ඵල විපාක හේතුන්ගේ විසිර යාමෙන් නැතිව යනව සම්මුතියක් පමණයි මේ මම මගේ කියන්නේ. නැත්තම් නාමාර්ථයෙන් අපි මේව හඳුන්වගෙන ඉන්නවා සත්පුද්ගල සංඥාවේ. මේ සියල්ලම හට අරගෙන බිඳී යනව කිසිවක් ස්ථිර සදාකාලික නැහැ. අනිච්ච දුක්ඛ අනාත්ම තිලක්කණයට යටත් මේ අවබෝධයට එනකොට උදයවේ ඥානය කියලා කියන උදය හවය අවිද්‍යාව තෘෂ්ණාව කර්ම හට ගැනීම ආහාර ඉපදීම් ලක්ෂණ උදය වය කියන තැන අවිජ්ජා තෘෂ්ණා කර්ම විපරිණාමය නැතිව යාම මේ ස්වභාවය දැක ගන්න උදයවය කියන හට අරගෙන බිඳී නැතිව යනවා කියන ස්වභාවය අවබෝධ කර ගන්න ඕනේ. ඒ පුදුපඤ්ඤා කියන්නේ සුතමේ ඥානෙ. එතකොට අර රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන ස්කන්ධ පංචකයත් අනිච්ච දුක්ඛ අනාත්ම තිලක්කන ධර්මයට යටත් කොට දැක නාම රූප වෙනස හඳුනා ගන්නවා. පච්චය පරිත්‍යාග කියන පරිච්ඡේද කියන අදහසින් හේතුන් ප්‍රත්‍ය කරගෙන සකස් වුණු හැම ඵල විපාක හේතුන්ගේ විසිර යාමෙන් නැති වෙනවා කියන ස්වභාවයත් අවබෝධ කරගන්නවා. අවසානයේ ශුන්්‍යතයි කිසිවක් නැහැ. ඇලෙන්න බැඳෙන්න ගැටෙන්න කිසිවෙක් හෝ කිසිවක් මෙතන නැහැ. අපි හිතින් හදාගත්ත සිතුවිල්ලක් මේ තියෙන සංකල්පයක් තියෙන. මේ අදහස සුතමේ ඥාණයෙන් අපි ස්පර්ශ වෙන්න ඕන. ඊට පස්සේ මෙනෙහි කරන්න ඕන චින්තාමය. භාවනාවේ වඩන්න ඕනේ. සිත බැහැලා බලන්න ඕනේ. සිතට බැහැලා බලන්න ඕනේ. සිත අරමුණුත් එක්ක පුරුදු කරලා බලන්න ඕනේ. නැත්නම් අපි දන්නවා කියලා හිතාගෙන ඉඳලා අරමුණ තදින් වදිනකොට ස්පර්ශ වෙනකොට තමාටවත් ඔබ කියන වචනේ තමාටවත් තමා පාලනයක් නැතුව ගැලවිලාම යන්න පුළුවන් ලොකු විනාශයක් වෙන. ඒක හොඳට ඔබ හිතන හොඳයි කියන පැත්තත් වෙන්න පුළුවන් නරකය කියන පැත්තත් වෙන්න පුළුවන්. දරුවන් කෙරේ වුණත් දැඩිව මැලෙන්න පුළුවන් දරා ගන්න බැරි වෙන විදියට. හා අකමැති අරමුණේදී ඔබට නොගැලපෙනවා කියන තැනටම ගැටෙන්නත් පුළුවන්. එහෙමනේ පුතේ සමහර විටක සමහර කෙනෙක් සම්මතය තුළ බොහොම හොඳ ඇත්තෝ. හැබැයි පසු කලක වුන් කියනවා මං හිතුවේ නෑ මෙහෙම දෙයක් වෙයි කියලා. මම හිතලා නෙමෙයි ඒක කරේ. මම දන්නේ මටම මොනවා වුණාද කියලා. ඇයි මෙහෙම වුනේ? මේව මතක් වෙනකොට මටම හිතා ගන්න බෑ ඒ මමද කියලා. මම එහෙම කෙනෙක් නෙමෙයි. නමුත් ඒ වෙලාවේ මොනවා වුණාද කියලා හිතා ගන්න බෑ. දැන් මේවා ප්‍රායෝගික ජීවිතය තුළ දකින්න දේවල්. මේවා ගිහි වගේම පැවිදි ජීවිත තුලත් යම් විටක වෙන්න පුළුවන්. බුදුරජාන් වහන්සේ කාලෙත් වුණා වර්තමානෙත් වෙන්න පුළුවන්. අඩුම ගානේ සෝතාපන්න වෙන්න ඕනේ. එතනින් තමයි සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියන මේ සසරට බැඳ තබන සංයෝජන 10න් මුල් තුන් සංයෝජන තුන මුළුමනින් බැහැර වෙන තෙක් සතර පය වෙහෙන්නේ නැහැ. මේ සතර පයට යන්නේ මේ දස ආකාරයේ අකුසල දසවිධ අකුසල නිසා කයෙන් අකුසල කර්ම කියද පුතා 3යි වචනෙන් 4යි සිතින් 3යි. ඉතින් මේවා මුළුමනින්ම සංසිඳෙන්න අඩු ගානේ සෝතාපන්නවත් වෙන්න ඕන. ගලාගෙන යන කෙලෙස් වලට සැඩපහරට ජලපහරට හසු නොවෙන්න හසු වුණත් උඩුගම් බලා පීනා යන තත්ත්වයට හිත පුරුදු කරන්න ඕන. ඒක තමයි සක්කාය දිට්ඨියෙන් කරන්නේ. මිස්කන්ධ පංචකයේ සොකිය කොට ගන්න එක හිතින් බැහැර කරනවා. ඇලෙන්නෙම කාමයට, ඇලෙන්නෙම දේශයට, ඇලෙන්නෙම මෝහයට, මානයට. හරියට අර ජලපහරට හසු වෙලා පහළටම ගලාගෙන යනවා වගේ. ඒක ධර්මයේ හැඳින්වෙන්නේ අනුසෝතගාමී මගක් කියලා. ඇලෙන පැත්තටම යනවා. ප්‍රියන් හා එකතු වෙනකොට බොහොම සතුටුයි. මමයි මගේ ලෝකයේ දිනාගත්ත මේට පස්සේ වෙන යමක් නැහැ කියලා හිතනවා. හැබැයි ඔය මොනවද? දකින දේත් ඇසයි රූපය චක්කු විඥානයේ ස්පර්ශයේ පටන් සියල්ලම හට අරගෙන බිඳී නැතුව යනවා. අනිත්‍ය දුක්ඛ අනාත්ම තිලක්කන්ට යට. රූපයත් ඒ වගේ. මේ සියල්ලම. ඒතර ඔබත් මමත් ඒ වගේ ඔබ කියන ස්වාමියා බින්ද දෙමව්පියෝ දරුවෝ සොහිරු සොහිරියන් පටන් ගහකොළ ගේදර පටන් මේ සියල්ලම හේතු ප්‍රත්‍ය ක්‍රියාවලියක ඵල මේ අපි දකින්නේ. ඒව හට අරගෙන බිඳී නැතුව යනවා. මේ අවබෝධයේ නැතුව අනවබෝධයෙන් සැප කියලා ගත්ත බොහෝ දේවල් ඊට පස්සේ දුකකට හැරෙනකොට අපි අපිටම දොස් කියාගෙන තවත් ගැටෙන ආකාරයෙන් දොස් කියා ගැනීම හෝ තවත් පිරිසකට දොස් කියා ගැනීමේ තේරුමක් නැහැ. අපි අපිටම දොස් කියාගෙන තනකුත් සමහර විටක තියෙනවා. ඇයි මට මෙහෙම වුනේ? ඇයි මම මේ බලවත් වූ කර්මයකට හසු වුනේ? ඇයි මට මේ වගේ දේවල් වෙන්නේ? ඇයි මම කොච්චර හොඳ දේවල් කළාද? ඇයි මෙහෙම වෙන්නේ? ওই බොහෝ දේවල් සමහරට Tamanටම දොස් කියා ගන්න. ඕවා තමයි වර්තමානයේ ආතතිය, දුම්නස ක්‍රමතේ කියලා හඳුන්වන්නේ දරා ගන්න බැරි තත්ත්වයටපත් වෙන්නේ. සිහි විකල් වෙන්න පුළුවන්. සිහි මුලාවටපත් වෙන්න පුළුවන් අවසානයේ. තමා කෙරෙහිම තරහවක් වෛරයක් ඇති කරගෙන දිවිනසා ගන්න ඉඩ තියෙනවා. ජීවිතයට හානි කරගන්න ඉඩ තියෙනවා. එහෙම වෙච්ච තැන් තියෙනවා. මේ ධර්මයේ නොදැනීම නිසා. ඒ නිසා පුරුදු කරන්න ඕනේ. දැන් බොහෝ කෙනෙකුට දැනුමක් තියෙනවා. දැන් මේ සඳහන් කළ දහම් කරුණු බොහෝ කෙනෙක් දන්නවා. හැබැයි දැනගත්ත දේ ක්‍රියාවලිය තුල තියෙනවද? හිතන්නේ කොහොමද, කියන්නේ කොහොමද, කරන්නේ කොහොමද කියලා හිතලා බලන්න. මේ ඔබ ගැනම නෙමෙයි. පොදුවේ සියලු දෙනා කෙරෙහි ජීවිත තුළ යථා ස්වභාවය. මොනතරම් ඇහුවත් මේ විදර්ශනා මාර්ගයෙන් පෙන්වුම් කරන දේ සමහර විටක ප්‍රිය විප්‍රයෝගයේදී හඬා වැළපෙන්නේ කොහොමද? මම හිතුවේ නෑ මට මේ වගේ දෙයක් වෙයි කියලා. ඇයි මාව දාලා කියේ? ඇයි මෙහෙම වෙන්නේ? ඇයි මගෙන් දුරස් වෙන්නේ? හමු වෙනකොට, ලං වෙනකොට හිතුවේ මුළු ලෝකයම මගේ සම්පූර්ණයි කියලා. ඇයි මේ වගේ දෙයක් වෙන්නේ? මේ තමයි ස්වභාවය. උපාද තිතිබංග හට අරගෙන බිඳී නැතුව යනවා. මේ සංස්කාර ලෝකය, මේ සංකත ලෝකය, සත්ත්ව සංඛාර ලෝකයේ ස්වභාවය හට අරගෙන බිඳී යාම. හේතුන් ප්‍රත්‍ය කරගෙන සකස් වුණා වගේම හේතුන්ගේ විසිර යාමෙන් නැතුව යනවා. දැන් මේ අවබෝධයත් එක්කම අපි ඇසෙන් රූප, කනෙන් ශබ්ද, නාසයෙන් ආග්‍රහණ, දිවෙන් රස, කයෙන් ස්පර්ශ, මනසෙන් සිතුවිලි වල සමතයක් වෙනවා. ගිය සාකච්ඡෙන් අපි සාකච්ඡා කළේ සමතය ගැන. සමාධියට පරිසරය සකස් කර ගැනීම. සමතය සමණයක් වෙනවා එතකොට. අන්න එතන යථාභූතම් පජානාති තතු ආකාරයෙන් දැක ගන්න. හේතුඵල ධම දැක ගන්න පුළුවන්කමක් තිබෙනවා. සුත්වාන සංවරේ පඤ්ඤා සීල මේ ඥානං කියන තැනින් මෙන්න මේක දැක ගන්න. මේක අවබෝධ කරගන්න අපිට පුළුවන්කම ලැබෙන සෝතාවදහණේ කියන තැනින් හඬ ඔස්සේ ධර්ම ශ්‍රවණිය ඔස්සේ දැනෙන්න ඕනේ අර්ථ රසය ධර්ම රසය. නැතුව ඇලෙන ගැටෙන හඬක් රසයක් නෙමෙයි. අර්ථ රසය ධර්ම රසය අපේ හිත වලට දැනෙන්න ඕනේ. එතකොට සුතමේ ඥානෙ චින්තාමේ මෙනෙහි කරනවා. භාවනාමේ කියන අවස්ථාවෙන් වඩනවා. බැහැලා බලනවා මේකට වතුරට බහිනවා වගේ පීනන්න පුරුදු වෙන්න. ඒ වගේ අරමුණත් එක්ක මෙනෙහි කරලා බලන්න ඕනේ විදර්ශනාවෙන්. නැත්නම් අපි බොහෝ විටක කර්මස්ථානයක් අරමුණක් අරගෙන හෝ ආස්වාස ප්‍රස්වාසයේ ආනාපානසතිය හෝ ආස්වාස ප්‍රස්වාසයේ දැනෙනවා කියන තැනක පමණක් බොහෝ කෙනෙක් සිටිනවා. නෑ ඒක දැනෙන්න ඕනේ. හැබැයි මේ අවබෝධයත් එක මොකද්ද? හේතුන් ප්‍රත්‍ය කරගෙන සකස් වුණු හැම ඵල විපාක හේතුන්ගේ විසිරයාමෙන් නැතු වෙනවා. මේ ආස්වාසය ප්‍රස්වාසය මේක අපි හඳුන්වන පුතේ කාය සංස්කාර කියලා. මේ සංස්කාරය මේ කය තුල මේ ආස්වාස ප්‍රස්වාස සකස් මේ මොනවද? රූපස්කන්ධය නම් පටවියාපෝ තේජෝ වායෝ. මේ ටික පැහැදිලිනේ. තද ගතිය වැగిරෙන බව උෂ්ණය හට අරගෙන බිඳී නැතු යන. මේ හුස්ම ඇතුල් වෙන නාසයේ පටන් පිට වෙන සකස් වෙන උඩු තොල්වල හෝ ඒ පරිමුඛයේ මුඛය වටා පරිමුඛං උපට්ඨපෙත්තා කියලා පරිමුඛං සතින් උපට්ඨපෙත්තා කිව්වේ ඒකයි පරිමුඛය කියලා කිව්වේ. මෙන්න මේ ආස්වාස ප්‍රස්වාසයේ මේ තැන්වල ස්පර්ශ වෙන බව දැනෙනවා. ඒ තුලින් දැනගන්න දේ තමයි හට අරගෙන බිඳී නැතු යන අනිච්ච දුක්ඛ අනත්ත නම් වූ තිලක්කන ධර්මයට යටත්ය කියන ඒ අවබෝධයේ ඔස්සේ තමයි ආස්වාසය ප්‍රස්වාසය දැනෙන්න ඕනේ. එතකොට මේ සත්‍යයේ පුද්ගලයෙක් මම කියන තැන දැන් මතු පිට ගහේ පොත්ත වගේ තියෙනවා. ආස්වාස ප්‍රස්වාසය දැනෙනවා. සිවුම්ව දැනෙනවා, දීර්ඝව දැනෙනවා, කෙටිව දැනෙනවා, ශරීරය සංසිඳිලා දැනෙනවා. හට අරගෙන බිඳී නැතිව යන ස්වභාවය මේ තුලින් දකින්නවා කියන සංසිඳුන මනසකින් ආස්වාසයේ ප්‍රස්වාසයට හිත යොමු කරනවා. කියා ගන්න බැරි තරම් දුකක් ඇති වුණා මොකද වෙන්නේ? අපේ රටේ සංස්කෘතියත් වගේම ලෝක සංස්කෘතියත් මේ වගේ තමයි. දීර්ඝ හුස්මක් උඩට අරගෙන පහළට හෙලලා ඔබ කියන විදියට ඔළුවේ තියෙන බරින් නිදහස් වෙන්න උත්සාහ කරනවා. හිතේ දුක ඉවත් කරගන්න හදනවා. සමහර විටක බරපතල ලෙස පුතේ ගැටීමක් ඇති වුණා, තරහාවක් වෛරයක් ඇති වුණාම ඔබ කියන්නේ වේවුලනවා වගේ කියලා. එහෙමයි. වේගයෙන් ආස්වාස ප්‍රස්වාස කරන හුස්ම ගන්නවා පිට කරනවා. කාය සංස්කාරය මේ එතකොට තදින් ඇලිය යුතුත් නෑ ගැටිය යුතුත් නෑ හට අරගෙන බිඳී නැතිව යනවා. මේ ටික දකින්න පුළුවන්ද? භාවනාමය කියන තැනින් මේ දේ අරමුණට අරගෙන බලන්න ඕනේ. ඉතින් අද අපි මේ සාකච්ඡා කරන විදර්ශනාව එයයි. මුල් කරුණු හතර මුලින් සඳහන් කළොත් එතකොට දැන් මේ නිවන් මාර්ගයේදී සම්මා දිට්ඨියනේ සකස් වෙනවා. සම්මා දිට්ඨිය සකස් වෙනකොට සක්කාය දිට්ඨිය බැහැර කරගන්න අවස්ථාව සලස ගන්න පුළුවන්. සම්මා දිට්ඨියෙන් සක්කාය දිට්ඨිය බැහැර කරනවා. සම්මා දිට්ඨිය ඇති කරගෙන සක්කාය දිට්ඨිය බැහැර කරගන්නවා කියන්නේ සෝතාපන්න වෙන්න අවශ්‍ය පළවෙනි කරුණ රහත් මාර්ගයේ පළවෙනිම මුල. සක්කාය දිට්ඨිය බැහැර කරනවා කියන්නේ මහා ප්‍රධාන ගසක මුදුන් මුල හොලවලා දානවා කියන එක. මුදුන් මුල හොලවලා එකයි කියන්නේ ගහ ගලවන්නම නම් අනිසංයෝජන 9ක් ඉවත් වෙන්න ඕනේ. හැබැයි මුදුන් මුල හොලවන වගේ තමයි සක්කාය දිට්ඨිය මේකත් එක තමයි බැඳිලා තියෙන්නේ. ඔබ හඳුනන්නේ සාමාන්‍ය ජීවිතය කියලා මේ ස්කන්ධ පංචකයට. මගේ මම වෙමි මගේ ආත්මය කියලා. මම හිතනවා මේ කරුණු පෙළි තුන පෙළ ඔබ අහලා ඇති. ඒ තමම ඒසෝ හමස්මි ඒසෝ මේ අත්තා. මගේ මම වෙමි මගේ ආත්මය. දැන් මේක ධර්මයේ උගන්වපු පෙළ. හැබැයි මේ අනුව තමයි ඔය ඔක්කොම දේවල් ජීවත් වෙනවා කියලා අනෝබෝධයෙන් කටයුතු කළත් කරන්නේ. ඇසෙන් දකිනවා, කනෙන් අහනවා, නාසයෙන් ආග්‍රහණය, දිවෙන් රස, කයෙන් ස්පර්ශ, මනසෙන් සිතුවිලි මේවනේ ජීවත් වෙනවා කියන්නේ. එහෙමයි. ඔබ කියන්නේ විඳිනවා කියලා, ජීවත් වෙනවා කියලා. ওই ටික තමයි සිද්ධ වෙන්නේ. අනවබෝධයෙන්, අනවබෝධය කියුවේ අභාවිතකම. ඒ කියන්නේ අවිද්‍යාව. හේතුන් ප්‍රත්‍ය කරගෙන සකස් වෙන හැම ඵල විපාක හේතුන්ගේ විසිරෑමෙන් නැති වෙනවා. ඒ නිසා සම්මුතියට සීලය පිහිටල විනය ශික්ෂණය අනුව මම මගේ කියලා ව්‍යවහාරයෙන් ප්‍රඥාප්තියෙන් කටයුතු කළත් පරමාර්ථ වශයෙන් කිසිවක් මගේ නොවේ, මම නොවේමි, මගේ ආත්මය නොවේ. මගේ ආත්මය නොවේ කිව්වේ මට ඕන විදිහට පවතින්නේ නැහැ. හැබැයි අපි හිතන් ඉන්නේ මට ඕන විදිහට පවතී කියලා. ඒ නිසානේ අපි දැඩිව ගන්නෙ. මේක මෙහෙමම වෙන්න ඕනේ. එතකොට මගේ ලෝකේ හරය. මේක මෙහෙමම වෙන්න ඕනේ. එතකොට මම සතුටින් ඉන්නවා. මේක මෙහෙමම වෙන්න ඕනේ. එතකොට වෙන මොකක්වත් ඕනේ නැහැ. මේක මෙහෙමම හරි. දැන් මම ඉටු කරගෙන ඉන්නේ. දැන් කවුරුවත් නැති උනාට කමක් නැහැ. එහෙමත් හිතෙනවා. අර දැඩිව ගැනීම නිසා මගේ මම වෙයි මගේ ආත්මය කියලා. නමුත් එහෙම වෙන්නේ නැහැ. මෙතන තියෙන්නේ පටිච්ච සමුප්පන්න බව. හේතුන් ප්‍රත්‍ය කරගෙන සකස් වෙලා හේතුන්ගේ විසිර යාමෙන් නැති වෙනවා. මේවා තමයි සංකත කියලා හඳුන්වන්නේ. සංකත නොවන එකම දෙයයි අසංකත. ඒ කුමද්ද පුතේ? නිවන. ඒ නිවන අසංකතයි. හේතුම් ප්‍රත්‍ය කරගෙන සකස් වෙලා හේතුම් විසිරෑමෙන් නැති නොවන යමක් තියෙන ඒ අසංකත ධාතුව වස්තුව කියන වචනේ අල්ලන්න පුළුවන් දෙයක් ගැන නෙමෙයි වචනේ හඳුන්වනවා. නිවන පමණයි. අනිත් හැම දෙයක්ම අතට හසු වෙන ඉන්ද්‍රිය ගෝචර පමණක් නෙමෙයි. සිතුවිලි චිත්තචෛසික පවා හට අරගෙන බිඳින් නැතුව යනවා. මේ ස්වභාවය අපි දැකලා තියෙනවද? දකින්න උත්සාහ කරනවද? මාත්‍ර වශයෙන්ද අපි පවත්න්නේ? සමහර විටක අපි භාවනා කළා සිහිය පිහිටෙව්වා කියන තැනක ඉන්නවා. හැබැයි අවශ්‍ය තැන ඒ දේ සිද්ධ වුණාද? අවශ්‍ය දේත් ඒ දේ එතන සිද්ධ වුණා. දැන් ඔබ ඔතන වාඩි වෙලා ඉඳලා නිදසුණක් පමණයි. ඔබ ඔතන වාඩි වී සිට පැය නැගිටිනකොට ශාරීරික ඇතිවන වෙනස්කම සමහරට දැඩි වේදනාවක් වෙන්න බලන්න. කොහොමද ඔබ ඔය ටික දකින්නේ? දරා ගන්න බැරි තරම් කාලයකින් අමාරුවෙන් වාඩිලි හිටියා. තවත් ලෙඩේ වැඩි වෙයිද දන්නේ නැහැ වගේ ගැටීමකින්ද ඔය නැගිටින්නේ. මේ ඔබ ගැන නෙමෙයි. නමුත් මම නිදසුනකින් පෙන්වන්නේ සාමාන්‍ය ජීවිතේ. ඔව් නිවන් මඟ අරමුණේදී අපිට දකින්න පුළුවන් නා. සම්මුතිය තුල ඔබට හැයි. සමහරට අනේ පිළි සිතානන් සඳහන් කළා වගේ. න කමනීයං න යාපනීයං බාලහා මේ දුක්ඛ අභික්කමන්ති නොපටික්කම න මේ බන්තේ කමනීයං න යාපනීයං නව ආදී වශයෙන් න මේ බන්තේ කමනීයං න යාපනීයං බාලහා මේ දුක්ඛ වේදනා අභික්කමන්ති නොපටික්කම කමනීයං ඉවසන්න බෑ යාපනීයං දරන්න බෑ මේ අප්‍රමාණ දුක් වැඩි වෙනව විතරයි අඩුවීමක් දැනෙන්නේ. ඒකද සම්මුතිය තුළ දැනෙනවා. හැබැයි පරමාර්ථ වශයෙන් කුමක්ද මේ වේදනාව කිව්වේ? දැන් අපි හඳුනාගත්තේ දැන් දුක්ඛ වේදන. ඇයි ඒක හැම වුනේ? පිටකොන්දේන ශරීර ඕනම තැනක පඨවියාපෝ තේජෝ වායෝ තදගතිය වැගිරෙන බව උස්නේ වායෝ හතර හැකිතාදුරට සමානව තියෙනකන් අපි නිරෝගී. හැබැයි මේවා අඩු වැඩි වෙනකොට තමයි දැන් කොන්ද රිදෙනුගේ වායෝ අමාරුකම. වාතය නැත්තම් උස්නේ ආදී වශයෙන්. දැන් ඒ හතර විසිරීම තමයි සමානව නැතිව පැවතීම තමයි මේ දේ. එතකොට හේතුම් ප්‍රත්‍යක හේතු පඨවියාදී ධාතු. ඒව දැන් විසිරලා යනවා. ඒක විසිරලා ගියේ. සමානුව තියෙනකන් තරමක් හෝ අපි නිරෝගී. හැබැයි ඒව විසිරෙනකොට දැන් දුකකට පෙළෙනවා. අකමැති අරමුණකට පෙළෙනවා. මේ බව නුවණින් දැකලා ඔබට අවශ්‍ය බෙහෙතක් හෝ අවශ්‍ය විවේකයක් ලබන්න පුළුවන්. හැබැයි ඇලෙන්න, ගැටෙන්න, බිඳෙන්න හිතේ යමක් නැත කියලා ශුන්්‍යත ස්වභාවය සකස් වෙන්න ඕනේ. ලෝභයක් හෝ දේශයක් හෝ ගැටීමක් හෝ සිතේ සකස් නොවෙන්න ඒ අවබෝධය තියෙන්න ඕනේ. මෙය සකස් වෙනවද ජීවිතේ? දැන් විදර්ශනාවට වාඩි වෙන හැම කෙනෙක්ම මේ අවබෝධය ඇති කරගෙන මොකටද විදර්ශනා කරන්නේ? නිවන කියන තැනකට ඔබ එනවා. චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධයට කියන වචනෙට එනවා. හැබැයි බොහෝ කෙනෙක් සාම්ප්‍රදායිකව ඒ ගැන කියමින් ආවට හැබැයි අවබෝධයේ පදනම සකස් කරගෙන කරුණාවෙන් සඳහන් කරන ඊටාම කරුණා මෛත්‍රිය ඇතිව එතන හදාගත්තේ නැත්නම් ඉස්සරහට යන්න අමාරුයි. ඒ නිසා අද දවසේදී මේ විදර්ශනාව ගැන අපි පෙන්눔 කරන අනුග්‍රහය ගන්න අර සමතයෙන් හිත සමාධිගත කරගෙන කුසලාරම්මණයන් කෙරෙහි හිත එකඟ කරගන්න පුළුවන් අවස්ථා තිබෙන්න ඕන. ඒකට පුතේ දැන් අපි ඒ දේශනාවේ සාකච්ඡා කළා දස අනුස්සතිවල බුද්ධානුස්සතිය උපකාර කරගන්න අයනු බුද්ධානුස්සතියෙන් අරහම් බුදු ගුණය බුදුරජාන් වහන්සේගේ බුදු ගුණය දැකලා අපි අපිට ගලපගන්නේ කොහොමද? එතෙන්දී අපි ඇස ගැන සාකච්ඡා කළා. ඇස රූපේ චක්කු විඥාන ස්පර්ශයේ සැප දුක් මධ්‍යස්ථ විඳින් අනිච්ච දුක්ඛ අනාත්ත තිලක්ෂණ ධර්මයට යටත් කොට දකින ආකාරය ඒක අත්හැරීම හැටියට සාකච්ඡා කළා. ඒ සමතය ඔස්සේ විදර්ශනාවට පාලමක් වගේ මාර්ගය හදා ගන්න ඕනේ. සමතය අවශ්‍ය කරන්නේ ඒක දැන් ඔබ කරන බොහෝ පින්කම් සමහර විට එකට සමතයකට කොටසක් ගන්නවා. සමතයේ කොටසක් හැටියට සමතයට උපකාර කරගන්න පුළුවන්. මල් පූජා කරනවා, දන් දෙනවා, පින්කම් කරනවා, පෙරහැර පවත්වනවා, නැත්නම් පූජ්‍ය ස්ථාන වන්දනා කරන්න යනවා, අන්නයට උදව් කරනවා, දුප්පත් දරුවන්ට උදව් කරනවා, දුප්පත් පිරිස් වලට හැකියාවෙන් උදව් කරන මේ ඕනම දෙයක්. ওই විතරක් නෙමෙයි. ඉඳුල් වතුර ටික පැත්තකට දානකොට උනා. තාලි දෝවණන් වා සරාව දෝවණන් වා හැලිවලන් හොදලා. පණුව වගේ චන්දනිකාය වගේ මැස්සු පදු ඒ වගේ පණුව ගැඩවිල්ල වගේ ඉන්න තැනකපවා හලනවා නම් ඒ සත්තු ඉන්න තැනක ඒ කුමන හෝ සතුකට ආහාරයක් වේවා කියන අදහසෙන්. ඒකත් සිත අවිජ්ජාවෙන්, දැඩි ආසාවෙන්, ලෝභයෙන්, ගැටීමෙන්, දේසෙන් සංසිඳවන්න සමතේකට ගේන්න හොඳ අවස්ථාවක්. එතනින් පුරුදු කරපු හිතක් බෝධිසත්ව හිතක් බවට පත් වෙනවා. එහෙම නොවුනොත් බලන්න. පිරිසුදු හිතින් වචනයක් කතා කරන් දන්නේ නැති, පිරිසුදු හිතින් සල්පූ දෙයක්වත් අන් අයට දෙන්න පුරුදු කරපු නැති කෙනෙකුගෙන් මොන ගුණයක් තවත් බලාපොරොත්තු වෙන්නද? ඒ නිසා අපේ සිත බුද්ධානුස්සතියේ පටන්, ඔබ කරන පින්කම් වල පටන් කෙලෙස් වලින් පීඩා නොවන ස්වභාවයටපත් වෙන අවබෝධයෙන් සිද්ධ කරන්න. නැත්තම් කෙලෙස් හදාගන්න එකක් නෙමෙයි පින්කම් කළා. තණ්හා මදමාන දිට්ඨියට එන ස්වභාවයක් නෙමෙයි. අවබෝධයෙන් එතෙන් තාම සමතේ වුණාට පස්සේ, පරිසරය සකස් වුණාට පස්සේ මොකද වෙන්නේ? ඊටාම හොඳින් විදර්ශනාවට එන්න පහසුයි. අපි ඒ ධර්මයේ අටුවාය පෙන්න උපමාව තමයි දැන් මිහිරි බීජයක් හිටවනකොට මුලින්ම මායෙන් සලකුණු කරනවා. එහෙමයි. ඒක තමයි සීලයෙන් කරන්නේ, අනුග්‍රහය. ඊළඟට වතුරවත් කරනවා ධර්ම ශ්‍රවණින්. ඊළඟට ධර්ම සාකච්ඡා කරනවා, මුල් පිරිසුදු කරනවා. ඊළඟට දැන් මේ සමතෙන් පණුවන් ඉවත් කරනවා, පණුවන් හෝ අනිකුත් සතුන්. විදර්ශනාවෙන් කරන්නේ මකුළු දැල් බැඳීම් ආදී වශයෙන් දැන් මතු පිටින් එහා මෙහා අඩු වෙන, බොහෝ ඇති වෙන ඒ දේවල් ඉවත් කරලා ගහට පැලයට ඵල දරා ගන්න ආකාරයට හොඳ පරිසරයක් හදලා දෙන එක. ඒ දේ සිද්ධ වෙන අනුක්‍රමයෙන් පවතින්න ඕනේ. මොකද විදර්ශනා කියන්නේ? පාලි වචනේ විපස්සනා. විපස්සනා, විදර්ශනා, විදසුන්. දර්ශනා කියන්නේ දකිනවා. වී කියන්නේ වෙනස. විශේෂයෙන් වෙනස, සිදුවන දේ, ස්වභාවය කුමක්ද හට අරගෙන බිඳී නැතුව යනවා. කෙටියෙන් ඔබට මතක තියාගන්න සඳහන් කළොත් ධාතු ස්කන්ධ ආයතනයන් අනිච්ච දුක්ඛ අනාත්ත නම් වූ තිලක්කන ධර්මයට යටත් කොට දැක ගන්න පුළුවන්කම තියෙනවා. දැන් මේ දකින්නවා කියන්නේ නුවණ පමණක්ම නෙමෙයි. අපි මෙතෙන් සාකච්ඡා කළා වගේ ඔබ කියන විදිහට ජීවත් වෙනකොට අරමුණු පරිහරණය කරන විට සම්මතය හා පරමාර්ථය, සම්මුති සත්‍ය හා පරමත්ත සත්‍ය තේරුම් අරගෙන පරමත්ත සත්‍ය මත පිහිටලා සම්මුතියෙන් කටයුතු කරන්න පුළුවන්කම තිබෙන්න. හැබැයි පිහිටලා ඉන්නේ පරමත්තය තුල. බොහොම අවදානම් තැනක හිටියත්, ගමන් කළත් අවදානම් ඒ දණ්ඩක හොඳ සිහියෙන් යන්නේ. මේ ඒ දණ්ඩ හෝ පාලම මේ වගේ කැඩෙන්න සුළුයි අවදානම් තැනක් කියලා. ඒ අනුව තමයි අත, පය, හැසිරීම් සියල්ලම පාත්ගෙන සිවුම්ව ගමන් කරන්නේ. පරමාර්ථ ධර්මය හේතුන් ප්‍රත්‍ය කරගෙන සකස් වුණු හැම ඵල විපාක හේතුන්ගේ විසිර යාමෙන් නැති වෙනවා කියන අවබෝධයට වඩන්න ඕන. හැබැයි වචන කීමම නෙමෙයි. දැන් ඉතිපිසෝ ගාථාව කීවතාවක් කියලා තියෙනවද? පුතා කොයිතරම් කියලාද ඉතිපිසෝ ගාථා? දහස් දහස් ගණන් කියලා ඇති. මම ඔබෙන් ඇහුවොත් කී දෙනෙක් අඩු ගානේ තේරුම දන්නවද? කටපාඩමේ තේරුම කියන්න පුළුවන් අර සාමාන්‍ය පුරුදු පරිදි භාගතුන් වහන්සේ බෝසත්ත්ව කාලේ පටන්, හා නැත්තම් බුදුරජාණන් වහන්සේ රහසින්වත් පව් කළේ නැහැ, සියලු පාපයන්ගෙන් නිදුන, සියලු කෙලෙසුන් දුරු කළ, සියලු දේව බඹ මිනිසුන්ගේ ආමිෂ ප්‍රතිපත්ති පූජාන් සෝසි අරහං. මේක කටපාඩම්. ඒක අවශ්‍යයි. හැබැයි ප්‍රධාන එක නෙමෙයි. ඉස්කෝලේ යන්න ඕනේ. ප්‍රධාන මොකද්ද? ඉස්කෝලේ යන්නේ එකම නෙමෙයි. ඉස්කෝලේ යන්න ඕනේ. හැබැයි ප්‍රධාන මනාව අවධානය කළා, කරුණ අවබෝධ කරගෙන, තමනුත් තමගේ ජීවිතයට යමක් එකතු කරගෙන, අන් අයට තම ජීවිතයට යහපත සලසන සුදුසෙක් කියන්නේ. ඉතින් විභාග සමත්වල තනතුරු නම් පවසන්නේ ඒ කතාවත් එක්ක. නැතු ඉස්කෝලේ ගිහිල්ලා ගුරුවරයාට කරදරේ නැතුව අහල යටට වෙලා ඉඳලාවයි කියන එකම නෙමෙයි. ඒ අදහස. කටපාඩමින් කීම හොඳයි, තියෙන්න ඕනේ. හැබැයි අවශ්‍ය දේ පරමාර්ථ ධර්ම වශයෙන් ලෝභ දෝෂ මෝහ සංසිඳන ආකාරයට දැකගත්තාද කියන එක එයයි. අන්නේ පරමාර්ථ ධර්මයේ අනිච්ච දුක්ඛ අනාත්ත තිලක්කන ධර්මයට යටත් කොට පුරුදු කොට තිබුණා. දැන් පැවිදි ජීවිතවල නම් සෙනසුන, ආරාමයේ තුන් සිවුර පාත්‍රය, ඊළඟට වච්ච කුටි, ගිනිහල්ගේ විහාරමලු, මේ හැමතැනක පවිත්‍රතාවයේ පිරිසුදු බව ඒ දේ සියල්ල සිද්ධ කරනවා. හැබැයි තණ්හා මදමාන දිට්ඨි නම් වූ ප්‍රපංච සකස් විය යුතුනේ. ඔබටත් ඒ වගේ. ඔබේ ගමන අමාරුයි. ගෘහස්ත ජීවිත තුල. නමුත් නොහැකි නොවේ. හැකිය. ඒ නිසා ඔබ උනත් පරමාර්ථ ධර්මයේ මත පිහිටලා දෙමව්පියෝ, දරුවෝ, ස්වාමියා, බිරිඳ, සොහීරු සොහීයන්, රැකියා වෘත්තිය, ගේදොර, සමහර තැන්වල ආච්චිල සියල වෙලා මේ හැම දෙයක්ම සිද්ධ කළා. දැන් පරමාර්ථ ධර්මයේ පිහිටලා තියෙන විදර්ශනාවෙන් ගත්තොත් මොකද්ද ඔබ දැකපු වෙනස? විශේෂය මේ ජීවිතයත් එක්ක. ජීවිතය කියන්නේ මෙතන ස්කන්ධ පංචකය. කය නෙමෙයි. කය නම් රූපස්කන්ධය විතරයි. රූපස්කන්ධය, වේදනාස්කන්ධය, සංඥාස්කන්ධය, සංකාරස්කන්ධය, විඥානස්කන්ධය කියන මේ ස්කන්ධ පහ අපි කියන පංච උපාදානස්කන්ධ කියලා. හිතෙන් දැඩිව ගැනීම මේ පහ. ඒක පංචස්කන්ධය, පංච උපාදානස්කන්ධ වෙන්නේ දැඩිව ගත්තොත්. මගේ මම වෙයි, මගේ ආත්මය කියලා. මෙන්න මේ ස්කන්ධ පංචකයේ ජීවිතය පවත්නකොට පරමාර්ථ ධර්මයට අනුව රූපස්කන්ධයද මේ කය, වේදනාස්කන්ධයද සැප දුක් මැදස්ස විඳි, සංඥාස්කන්ධයද සලකුණු, සංඛාරස්කන්ධයද අරමුණු සිතෙන් සකස් කිරීම, විඥානස්කන්ධයද අරමුණු හඳුනා ගැනීම සිතීම්, මේ සියල්ල හට අරගෙන බිදී නැතිව යනවා අනිත්‍ය දුක්ඛ අනාත්ම තිලක්කණයට යට. දැන් මේ අවබෝධය දැන් පුංචි කාලේ මේ ගැඹුරු අවබෝධයක් නෑ. හැබැයි පුංචි කාලෙත් යම් පාඩමක් ඉගෙනුවා මෙන්න මේ මල් පූජා කිරීමේ වගේ. මේ මල් පරවෙල යනවා වගේ ජීවිතය ගැන දකින්න. එහෙම දැකලා මල් පරවෙන්ට මත්තෙන් බුදු බුදට ගෙනා වගේ ගුණවත් වෙන්න, උගත් නැනවත් සත්පුරුෂ වෙන්න. ඒ වගේ. ඒ වගේම වැඩි හිටියෝ දකින්න අම්මලා තාත්තලා ආච්චිලා ලෙඩ දුක් දිරාගෙන යාම කෙලවරකට යනවා. ඔබත් ඒ වගේ. මමත් ඒ වගේ. මේ ජීවිතයේ ලෞකික ලෝකෝත්තර වශයෙන් උතුම් ප්‍රයෝජනයක් ලබන්න ඕනේ. මේ අදහස මලට ඇලුනට තේරුමක් නැහැ. මලට මොනතරම් මම මගේ කියලා නාසයට ලං කරගත්තත් තේරුමක් නැහැ. ගැඹුරු අදහසින් ගත්තොත් තේරුමක් නැහැ. මොකද මේක පර වෙලා යන ස්වාභාවික මල් පර වෙලා යනවා. පරවෙන්ට මත්තෙන් පූජාවට ගෙනාවේ නිසා. හැබැයි ඒක අවබෝධයක් තියෙනවා. ජීවිතේ දුර්ලභව ලබාගත් මනුෂ්‍ය ජීවිතයේ උතුම්කම අපි අවබෝධ කරගන්න ඕනේ. මිනිසෙක් වෙනවා කියන්නේ ආහාර ගන්න එකයි, නිදා ගන්න එකයි, වර්ගයාභෝ වීමයි, මරණ බයයි පමණක් නෙමෙයි. ඒක මනාව වැටහීම ඇති කරගන්න ඕනේ. උසස් මනසක් තියෙන නිසා, චින්තන ශක්තියක් තියෙන නිසා තමයි මිනිසෙක් කියලා කියන්නේ. සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් බවට පත් වෙන්න පුළුවන් මිනිසෙකුට විතරයි. ඒක නුවණින් අපි දකින්න ඕනේ මේ මනුෂ්‍ය ජීවිතේ කොච්චර වටිනවද කියලා. ඉතින් අපි බොහෝ විටක හේතු කියනවා මම ලෙඩ වෙලා, මම බෙහෙත් බිව්වා, මට අසනීපයි, දරුවෝ ඉන්නවා, නැත්තම් ගේ දොර තියෙනවා, මේ කටයුතු මෙහෙම හිතුවත් දියුණුවක් නැහැ. හැබෑව. එහෙත් ජාති ජරා ව්‍යාධි මරණ ඉදිරියේ ඔය කිසිවක් අදාළ වෙන්නේ නැහැ. අපි අසරණයි. ඔය මොන හේතු කිව්වත් උස්ම ටික ගන්න බැරි වුණොත් මොකද වෙන්නේ? ඔය හේතු කියමින් ඉන්න පුළුවන්. ප්‍රතිකාරයක් හොයන්න වෙනවා. මරණයේ ඉදිරියේ අර මොන හේතු කිව්වත් ප්‍රයෝජනයක් තියෙනවා. අනේ නිසා දුර්ලභව ලබාගත් මේ මනුෂ්‍ය ජීවිතයෙන් උතුම් ප්‍රයෝජනයක් ලබන්න අපි හිතලා තියෙනවද, අවබෝධයට අරගෙන තියෙනවද කියන එක දකින්න ඕනේ. එහෙමනම් මේ ස්කන්ධ පංචකයේ අනිත්‍ය දුක්ඛ අනාත්ම තිලක්කන ධර්මයට යටත් කොට දකින්න ඕනේ. අපි නිතර සඳහන් කළ සූත්‍ර දේශනාවල මේ රූපස්කන්ධය පෙනපිඬුවකි. මොකක්ද ඒකෙන් අදහස් කරේ? පෙනපිඬුවක් කියන අදහස් කරේ මොකද්ද? පෙනපිඬුව හිස්, පෙනපිඬුව බොල්. මේ රූපය සම්මුතියට මේ කවල පොළනාවල පාත ගත්තා, ජීවත් වෙන කටයුතු කළත් හැබැයි මේක හිස්, මමයි මගේ ස්ථිරයි සදාකාලික කියලා තදින් ඇලෙන්නවත් ගැටෙන්නවත් යමක් නැහැ. දැන් ලෝකේ මිනිස්සු සුදු කළු දුඹුරු සම්මත වශයෙන් පෙනී හිටියට ওই උඩුහම ගැලෙවූ සිවිය ලුණු ගෙඩියක පළවෙනි සිවිය ගලවපු වගේ තමයි ඔක්කොටම. අවිදිනාම වැසිකිලියක් බඳු දෙතිස් කුණපයන්ගෙන් පිරිපුන් වූ මේ ශරීරය තදින් ඇලෙන්නවත් ගැටෙන්නවත් උපාදානයකටවත් මෙහි කිසිවක් නැත. එහෙත් ප්‍රසන්නව පිරිසිදුව සේකියා ශික්ෂාපද 75 අඳින පළඳීම, ආහාර ගන්න, ශරීරය පවිත්‍ර කරන, ගමන බිමන මේ හැමතැනකම සංවරකම පෙන්눔 කළා. එය පවතින්න ඕනේ. හැබැයි කාමෙන්, රාගයෙන්, රතියෙන්, නන්දියෙන් ඇලෙන්නවත්, ද්වේෂයෙන්, තරහවෙන්, වෛරයෙන් ගැටෙන්නවත් මේ මුල් කරගෙන කිසිවෙක් හෝ කිසිවක් යමක් නැත කියන අවබෝධයෙන් අපේ හිත තුළ හදලා තියෙනවා. දැනුමම නෙමෙයි මේ සඳහන් කරන්නේ. දැනුමෙන් ඔබට ගිය අවබෝධය තියෙනවද? රූපයේ පෙනපිඬුවකි, වේදනාව දිය බිබුලකි, සංඥාව මිරිඟුවකි, සංඛාරයේ අරටුවක් නැති කෙසෙල් කඳකි, විඥාණය මායාවකි. විඥාණය මායාවක්. කී දෙනෙක් තේරුම් අරන් ඉන්නවද? අපි වචනෙන් කියන් ඉන්නවා මගේ හිතට රැවටුණා කියලා. ඔය රවට්ටපු හිත සංසාර ගමනේ කොච්චර අපිට දුක් දුන්නද සතර පහ හදලා. අවිජ්ජා නීවරණානං සත්තානං තණ්හා සංයෝජනානං සන්දාවතන් සංසරතන් දීගරත්තන් ඕ බික්කවේ දුක්ඛම් පච්චන බෝධ. මේක තේරුම් ගන්න බැරි වුණේ ඔය හිතෙන්. ඔය හිත තමයි අපිව රැවට්ටුවේ. රූපයට රැවට්ටුවා මමයි මගේ කියලා. ඊට පස්සේ ඉතින් ඒ කොන විදියට සිද්ධ වෙන්නේ නැතිනකොට ලබාගත දේ වෙනස් වෙනකොට අකමැතියි කියලා තරහ ගත්තා, වෛර කරගත්තා, සොරකම් කළා, නපුරුකම් කළා, ඔක්කොම කරා. පස්පව් කිව්වේ ඒවා. ඒක ප්‍රතිඵල වශයෙන් අර කරපුවයි විපාක වශයෙන් අනමතග්ග අප්‍රමාණ කාලයක් කෙලවරක් දකින්න නැති කාලයක් සංසාර ගමනේ පිදලා දුක් විඳලා තියෙනවා. කවුද ඒ දේශනා කළේ? තථාගත බුදුරජාණන් වහන්සේ. ත්‍රිවිද්‍යා ඥානයන්ගෙන් උන්වහන්සේ අවබෝධ කරගත්ත පුබ්බේ නිවාසානුස්සති චතුප්පපාත ඥානයන්ගෙන් තමන් වහන්සේ හා සියලු සත්ත්වයන්ගේ සසර පිළිබඳව දුටුවා. සංසාර ගමනේ ඇති භයානක බව. ඉතින් මේ පිළිබඳව ප්‍රශ්න තිබෙනවා නම් ධර්ම සාකච්ඡා කරන්න ඕන. ඒක හිතේ සැකේ කොනක තියාගෙන ඔක තියෙනවද දන්නේ නැහැ කියමින් අනිත් පැත්තෙන් නිවන ප්‍රාර්ථනා කරනවා, අනිත් පැත්තෙන් පිංකම් කරනවා. හැබැයි හිතේ සැකේකුත් තියෙනවා මේ කියන දේවල් ඇත්තද? එහෙම වෙලා තියෙනවද? එහෙම තියෙනවා නම් ඒක ධම්මවිචේ සම්බොජ්ජයක් හැටියට ප්‍රශ්න කරන්න පුළුවන්. දැන් නිවන් මගේදී සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම තියෙනවා. දැන් මේ විදර්ශනාවෙන් අපි සකස් වෙන ඒ 37 උපකාර වෙන්න ඕන නිවන් මගට. මොනේ පුතේ 37 සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම කොටස් වශයෙන් සඳහන් කළොත් සතර හතිපට්ඨාන, සතර සම්මප්පදන් වීර, සතර ඉර්ධිපාද, පංච ඉන්ද්‍රිය, පංච බල, සත්ත බොජ්ජංග ධර්ම, ආර්ය අෂ්ටාංග මාර්ගය. දැන් මේවත් දැනගෙන ඉන්න ඕනේ. නැත්තම් ඒව තිබුණත් පහළ වුණත් අපි දන්නේ නැහැ. දැනගෙන ඉන්න ඕනේ. දැන් වසවිස දැනගෙන හිටියොත් තමයි පරිස්සම් වෙන්න පුළුවන්. කටුපිලපතක් අඳුරගෙන හිටියොත් තමයි පාරේ යනකොට හෝ ගෙදරින් දෙද්දී හෝ පරිස්සම් වෙන්න පුළුවන්. එහෙමනේ කියන්නේ. සතා සිල්පාව හඳුනගෙන හිටියොත් තමයි පරිස්සම් වෙන්න පුළුවන්. දැන් මේව අපි තුල වැඩුණත් ওই පිංකම් කරනකොට හඳුනගත්තේ නැත්නම් දියුණු කරගන්න බැරි වෙනවා. සමහරට ඒව වංචාකල මතුවෙන්න පුළුවන්. රාගය මෛත්‍රී හැටියට එන්න පුළුවන්. ප්‍රේමය කරුණාව හැටියට එන්න පුළුවන්. පරාර්ථ චර්යාව සැඟවුණු අවිද්‍යාවෙන් දැඩි ආසාවෙන් මතුවෙන්න පුළුවන්. මේ කෙලෙස් අපිව රවට්ටන හැටි නිසා ඒ පිළිබඳවත් යම් දැනුමක් තිබෙන්න ඕනේ. ඒ දැනුමෙන් තමයි විග්‍රහය ගන්න පුළුවන්. නැත්තම් මහ විපතකට වැටෙනවා. ඕව තේරෙන්නේ සමහර විට කැස්පෙන්නේ නැතුව යනකොට. ඔබ සුවපත් වේවා. ඇස්පෙන්නේ නැති යත්තන්ට ඇස්පෙන්නේ නැත්තම් දහම් ඇසුවත් පහළ වෙන්න ඕනේ. ඒ සුවපත් වේවා ප්‍රාර්ථනා කරනවා. පියවි S2 නොපෙනී යනකොට හිතාගෙන හිටියට මන් ධර්මයේ දැනගත්ත කියලා මගේ ඇස් පේන්නේ මට නුඹලා දකින්න බෑ. හඬ ඇහෙනකොට දැක් ගන්න බැරි වීමකට මට මහ දුකක් තියෙන්නේ. අඬන්න පටන් ගන්නේ. දැන් හිතාගෙන හිටියේ ධර්මය හොඳට වැටහුණා කියලා. දැන් ඇස ඇත්තර ගන්න බැරි වෙන්නේ. ඇස කියන්නේ මේ පේන්නේ නැති පීවිස ගැන නෙමෙයි. අවබෝධයෙන් අදහස් කරන ධම් ඇස ගැන පහල කරගෙන නෑ. ඒ නිසා දැන් හඬා වැළපෙනවා. කන් ඇහෙන්නේ නැති වෙනකොට. දැත දෙපේ වාරු වෙන්නේ නැතිකොට තමාම තමා එක්ක ගැටෙන්න පුළුවන්. මේ වචනත් එක්ක ඔබේ හිත රිදෙන්නේ නැහැ කියලා මම දන්නවා. මොන කර්මයක් දන්නේ මට උනේ. කොච්චර දුවල පැනලා අනුන්ට උපකාර කළාද? දන් දුන්නද? විහෙර විහාර වලට සම්බන්ධ වෙලා හිටියද? අනුන්ට උපකාර කරා දෙවුණාට මට මේ මොකද උනේ? කොච්චර ගැටෙන අය ඉන්නවද? අනුබෝධය නිසා. හැබැයි හිතාගෙන හිටියේ මේව කරනකොට මම දැන් අවබෝධයෙන් ඉන්නවා ගැටලුවක් නැහැ. හැබැයි හරියට ඒක අවබෝධ කරගත්තේ නැහැ. අන්න ඒ නිසා ධර්මයේ නිතර සඳහන් කරන කය ගිලන් වුණත් සිත නම් ගිලන් කරගන්නේ නැහැ කියන අවබෝධයට වචන වලින් පමණක් නෙමෙයි. ඕනනම් කියන්න පුළුවන්. ඔබ කියන විදිහට හිතේ සංගවගෙන කියන්න පුළුවන් මම සතුටින් ඉන්නේ. හැබැයි හිටපු ගමන් බලාගෙන ඉන්නවා. ගෙවල් වල එක වහලක් ඇටින් නැට ඒක පේනව අනුන් ගැන. ඕනෝන්ගේ හුස්ම පව වැටහෙනවනේ. ඔබ ඔය කිව්වට සතුටින් ඉන්නවා කියලා මවාගත්ත බවක් ওই හිනහවෙන් වචනෙන් තියෙන්නේ. බුරබුරා නගින දුකක්, ගින්දරක්, අමනාපයක් මොකද්ද ඔබේ හිතේ තියෙනවා. ඔබේ ඇස්බැල්මෙන් පවා පේනවා. නිදා ගන්න ගියත් නිින්ද යන්නේ නැති වෙනකොට ලෙඩක් නෙමෙයි, අසනීපයක් නෙමෙයි. කෑම ගන්න ගියත් නිසිලස කෑම ගන්න නැති වෙනකොට ඔබේ හැසිරීමෙන් දැනෙනවා සතුටින් ඉන්නවා කියලා පෙන්වන්න හැදුවට හැබැයි මොකද්ද හදවතේ තද වෙච්චි යටපත් වෙච්චි යමක් තිබෙනවා කියලා. මේක තේරුම් ගන්න ඕනේ. විදර්ශනාවෙන් කරන්නේ මේ ටික. ස්කන්ධ පංචකයේ අනුච්ඡේද කනත් තිලක්කන ධර්මයට යටත් කොට දකින්නකොට රූපස්කන්ධයේ පටන් පඨවි ආපෝ තේජෝ වායෝ හතර සිවුම එකතුව දකින්න රූපය විසිරීලා යනකොට ඒ කණ්ඩිච්ඡම් පාලිච්ඡම් වලිත්වතා කෙස් පැහෙනවා, හමරලිනවා, දත් ගිලිහෙනවා, ඉන්ද්‍රියානම් පරිපාකෝ. දෑත දෙපේ වාරු නැති මේ හැම අරමුණකම තමන්ගෙන් පමණක් නෙමෙයි අන් අයගෙනුත් අජ්ජත්ත තමා කෙරෙන් බහිද්ද බාහිර ආරම්මණයන්ෙන් දැක් ගන්න පුළුවන්කම ලැබෙනවා. දැන් ගෙදර ඉන්න අයෙක් උඳන් ලෙඩ වෙනකොට ඔබ තමන්ට වගේම අනිත් අයට ප්‍රතිකාර කරන කරුණා මෛත්‍රියත් එක්ක. හැබැයි එතනින් ධර්මයේ දැකපු එක්කෙනා කොහොමද දකින්නේ පුතේ? අනේ නුඹට මොකද වුනේ? මම හිතුවේ නෑ මට මේ වගේ දෙයක් මගේ දරුවට මෙහෙම වෙයි, අම්මා අප්පච්චිට මෙහෙම වෙයි, මට විඳ දරා ගන්න බෑ, මේක බලාගෙන ඉන්න බෑ කියලා අඬන වැළපෙන එකද මේ උගන්වන්නේ? මෙච්චර කාලයක් ධර්මයේ දැක්කයි කිව්වේ ඒකද? කොහොමද දකින්නේ? එහෙනම් කොහොමද අපි දකින්නේ? ප්‍රතිකාර කරන්න ඕනේ බලවත් ලෙස. සුදුසු වෛද්‍යවරයෙක් හෙව්වට හොයන එක වරදක් නේ හොයන්න. අත්දැකීම් තියෙන ප්‍රතිකාර කළ මේ රෝගයට සනීප වූ ඒ වගේ පුහුණුවක් තියෙන වෛද්‍යවරුගේ පිහිටක් ගන්න වරදක් නෑ. හැබැයි එහෙත් අවබෝධය තියෙන්න ඕනේ. පරමාර්ථ ධර්මයේ මත දැන් පිහිටලින විදර්ශනාවෙන් තථාගත බුදුරජාණන් වහන්සේ දේශනා කළා නෝය. හේතුඵල ධම. ස්කන්ධ පංචකය හේතුන්ගේ ඵලයක්. දැන් ඒක විසිරලා යනවා. මේ කයෙන් අපි දකින අසනීපය, පඨවි ආදී ධාතුන්ගේ විසිරීම. මේවට කර්ම දෝෂ තියෙනවා. අතීත සංසාරගත දෝෂත් තියෙන්න පුළුවන්. මේ ජීවිතෙත් වෙන්න පුළුවන්. විසම හැසිරීම. විසම හැසිරීම චර්යාවන් අපි තුම්මත් වතර බීම එහෙම නැත්නම් හිතන විදිහ අපේ අනවශ්‍ය ලෙස නිදිවැරීම අනවශ්‍ය ලෙස ශාරීරය වෙහෙසීම නිසි ලෙස ආහාර අවශ්‍ය පරිදි රස තෘෂ්ණාව නෙමෙයි නමුත් අවශ්‍ය පරිදි ආහාර ලබා නොදීම විසම පරිහාරජා කියන වචනේත් එක්ක දෝෂයක් හැටියට ඒක එතන එන්න පුළුවන් ඒ වගේ දේවල් සිද්ධ වෙන්න පුළුවන් කෙසේ වෙතත් මේ සංසාරයේ ස්වභාවය හට අරගෙන බිඳී නැතිව යනවා මේ තමයි යථා ස්වභාවය නොහඬා නොවැළපී අවශ්‍ය ප්‍රතිකාරගෙන මටත් මේ දේ වෙන්න පුළුවන් මේ අය දරුවා වෙන්න පුළුවන් සාමියා බින්ද වෙන්න පුළුවන් දෙමව්පිය වෙන්න පුළුවන් සොහිරු සොරියන් කවුරුන් හෝ වෙන්න පුළුවන් අඩු ගානේ රෝහලකට ගියාට පස්සෙවත් දැනෙනවා නම් මමත් මේ ස්වභාවයට උරුමයි කියන එක ජරා ධම්මෝමි ජරං අනතීතෝති ව්‍යාධි ධම්මෝමි ව්‍යාධින් අනතීතෝති මරණ ධම්මෝමි මරණං අනතීතෝති සබ්බේහි මේ පියෙහි මනාපේ නානා භව විනා භවති මේ ආදී වශයෙන් මේක ධර්මානුකූලව මෙනෙහි කරලා අජ්ජත් බහිද්ද වශයෙන් හේන සත්පුරුෂ වෙන්න ඕනේ ගුණවන්ත වෙන්න ඕනේ යහපත් වෙන්න ඕනේ ඊළඟ මොහොත අවසන් මොහොත වෙන්න පුළුවන් අවසන් හුස්ම පොද වෙන්න පුළුවන් ඊට මත්තෙන් මගේ හිත අත්හැරීම නම් මේකට කියන්නේ පටිනිස්සග්ග කියලා සමුච්ඡේද කියලා කෙලස් වලින් මුළුමනින්ම නිදහස් වීම. එතකොට හිතින් මේ අවබෝධය ඇති කරගන්න මට පුළුවන්කමක් තිබෙනවද කියන අදහස සිතින් මෙනෙහි කරන්න පුළුවන්. ඒක තමයි වෙන්න ඕනේ. අර හඬා වැළපෙනවට වඩා. බොහෝ විටක ධර්මය දන්නවා කියන පිරිස උනත් සමහර විටක අර ගිලන් වූ විටක බොහෝ විටක ප්‍රිය අයත් එක්ක හඬා වැළපීම මහ කලබලයටපත් වීම පමණක් නෙවෙයි සමහරට මිත්‍යා දෘෂ්ටියටත් යනවා. සමහරට ඒව හඳුන්වා දී වචනෙන් සඳහන් කිරීම යහපත් වෙන්නේ නැහැ හිතරි දෙන්න පුළුවන්. තථාගත බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් බැහැරවල වෙන අනවශ්‍ය හෝ මිත්‍යා දෘෂ්ටි සිරිත් විරිත් වලට පවා යන්න පුළුවන්. සමහර ඒවා පස්පව වෙන්න පුළුවන්. බලිබිලී දීන් ආදී වශයෙන්. නමුත් ධර්මයේ දැකගත් මනස තුල තමනුසුවපත් වෙලා ඒක ආධ්‍යාත්මික බලයක් හැටියට සෙත්පතන්න පුළුවන්. දැන් පිරිස් සජ්ජහනා කළ සෙත්පැතීම් වගේ ඒ පිරිස් සූත්‍ර දේශනාවල අදහස හිතට අරගෙන Taman සීලේ පිහිටල කරන ආශිර්වාදය ධර්මානුකූලව දැක ගන්න පුළුවන්කම ලැබෙනවා. දැන් මේ විදර්ශනාව නෙමෙයි තාම සඳහන් කළේ. විදර්ශාවට එන පසුබිමයි. පසුබිම දන්නේ නැතු මුකුත් කරන්න බෑනේ. නිකන් ගිහිල්ලා කුඹරක වීවපුරනෝ කියලා කටෝර කුඹරක වීවපුරොත් පැලවෙන්නේ නැහැ. ඒ වගේ විදර්ශනාවේ පසුබිම දන්නේ නැතුව විදර්ශනා කරන්නට වාඩි වීමෙන් වෙන්නේ තමා තුළම තමන්ටම ගැටීමක් ඇති වෙන එක විතරයි. කකුල් දෙක රිදෙනවා මට හුස්ම ගන්න බෑනේ. පිට රිදෙනවා කියන තැනින් තමයි අවසන් නැගිටින්නේ. එහෙම නොවෙන්නේ. අවබෝධයෙන් මේ දැනුම ඔබට දැනට තියෙන දැනුම නිවන දක්වාම දැනුමක් තිබෙන්න පුළුවන් මේ පසුබිමත් එක සකස් කරගත්තම ස්කන්ධ ධාතු ස්කන්ධ ආයතන පඨවි ආපෝ තේජෝ වායෝ රූප වේදනා සංඥා සංඛාර විඥාන චක්ඛායතන සෝතායතන ගහනායතන ඊළඟ මොනවද ජීවආයතන කායායතන මනායතන මෙයත් අනිච්ච දුක්ඛ අනාත්ම ත්‍රිලක්ෂණයට යටත් කොට දකින්නවා මේ ස්පර්ශ ආයතනත් ඇසේ පටන් මේ ආයතන ලොකු ක්‍රියාවලියක් තියෙනවා මරුවට අරමුණ දෙනවද ලච්ඡති මාරෝ ඕතාරං ලච්ඡති මාරෝ ආරම්මණං කියලා එතනින් නිදහස් වෙනවද කියලා ඇසෙන් දැක්ම කනෙන් ඇස්ම නාසයෙන් ආග්‍රහණය පටන් මෙන්න මේ තැන්වල මේ අනිච්ච දුක්ඛ අනාත්ම ත්‍රිලක්ෂණයට යටත් කොට දකින්න මේකට කියන උද්‍යවේ ඥාන භංග ඥාන මේ දෙක හොඳට අවබෝධයට එන්න ඕන. එතකොට බයතුපට්ඨාන කියන මේවා සකස් වීම නිසා දුක හට ගැනීම පිළිබඳ ඇතිවන සිතුවිලි ඥානය බයතුපට්ඨාන ආදීනව නිබ්බිදානුපස්සනා සංවේගයක් කලකිරීම මුංචිතු කම්මිතා දැන් මේකෙන් අත් මිදෙන්න ඕනේ සම්මුතියට මේව පරිහරණය කළාට උපාදානයන්ගෙන් නිදහස් වෙන්න ඕනේ කියන අවබෝධයන මුංචිතු කම්මිතා පටිසංඛාන සංඛාරුපේක්ඛා ස්කන්ධ පංචකයේ අතීතයේ වරද්දගෙන උපාදානය කර ගැනීම නිසා සතර පායට වැටුණු දුක් විඳ දැනුත් ඒ තත්ත්වයටපත් වුණොත් ඉස්සරහට වෙන්නේ සසර හදා ගැනීම භවයේ නිර්මාණය කර්ම භව උත්පත්ති භව කියලා කියපු තැන් වලටපත් වෙලා ප්‍රමාණ දුකකටපත් වෙන්න පුළුවන්. මෙන්න මේ ඥාන අනුක්‍රමයෙන් සකස් වෙන. එතකොට ඔය ඇස කන චක්කායතනයේට රූපාරම්මණය සකස් වෙනකොට චක්කු විඥාණයෙන් මේ තුනේ ස්පර්ශයෙන් අනිච්ච දුක් අනාත්ම තිලක්ෂණයට යටත් කොට දකින උද්‍යව්‍ය ඥානය සකස් කරගත්තොත් පස්සපච්චා වේදනා කියන තැනට යනකොට සැප වුණත් දුක් වුණත් මධ්‍යස්ථ වුණත් උපේක්ෂා උපේක්ෂා කිවේතන අර සාමාන්‍ය කියන මධ්‍යස්ථභාවය නෙමෙයි හේතුන් ප්‍රත්‍ය කරගෙන සකස් වුණු සැප හේතුන් ප්‍රත්‍ය කරගෙන සකස් වුණු දුක මධ්‍යස්ථ ස්වභාවය රාගානුසය පටිඝානුසය අවිජ්ජානුසයයි කියන බලවත් ලෙස යටපත් වෙලා පවතින අනුසය ධර්ම හතෙන් ඒ තුන සංසිඳනකොට අනිත්‍යවත් සංසිඳින හොඳ අවස්ථාවක් බවට පත් වෙනවා සැප සම්මතිය ඔබ ලබනවා දැන් ඉගෙනගෙන රැකියාව කළොත් සසර ගමනේ කුසල කර්මත් එක්ක දෙමෝපියෝ සත්පුරුෂ ආශ්‍රය උත්සාහය අධිෂ්ඨානය නුවණත් එක්ක ලැබිච්ච දේවල් තියෙනවා. හැබැයි මේ දේ වුණත් හට අරගෙන බිඳී නැතු යනවා. මේ මා තුළ තණ්හා මදමාන දිත්‍ය ඇති කරගන්න. හැබැයි වෙනස් වෙනකොට හැම දෙයක්ම හට අරගෙන බිඳී යනවා. තරුණකම මහලු කමෙන් නැති වෙලා යනවා. ධනය විනාශ වෙනවා. හමු වීම වෙන් වෙනවා. මෙන්න මේ අදහස් පෙළ ඔස්සේ වෙනස් වෙන තැන දැන් ගිලන් වෙනකොට බෙහෙත් කරනවා. හැබැයි ගැටීමක් නැහැ. මේක හේතුඵල ධම. පටිච්ච සමුප්පන්න බව නුවණින් මෙනෙහි කරනකොට සමතනක තියෙන සමතනක කියලා කියන්නේ නොඇලී නොගැටි කියන ස්වභාවය මේ මනසේ පවතින්න ඕනේ. ඉතින් විදර්ශනාවේ ලක්ෂණ දැකගෙන ඒ තන් වලට ආවම සංසාර ගමනේ පටන් ස්වභාවය නුවණින් දැකලා නොඇලී නොබැඳී නොගැටි ඇතිවෙන තැනින් තමයි සක්කාය දිට්ඨිය ස්කන්ධ පංචකේ මම මගේ කර ගැනීම හිතින් බැහැර කරගන්න පුළුවන්කම ලැබෙන වෙලාව අවසන්. කල්යාණ මිත්‍රව අපටත් අනුශාසනා කරගෙන ඔබටත් මේ මඟ පෙන්වලා දුන්නේ අපි සියලු දෙනාම පුතේ ඊතා ඉක්මන අවස්ථාවකම මේ ගෝර වූ සසරින් අත් මිදෙන්නට මේ විදර්ශනා මඟට යොමු වෙන කියන ආරාධනාවයි. හැමතෙම උතුම් චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධයෙන් අමා නිවන් පිණිසම උපනිශ්‍රය වේවා. සාදු සාදු සාදු. පින්නතුනේ ඊතාත්ම වැදගත් කරුණු කාරණාවන් රාශියක් පිළිබඳව අද දවසේ මේ පුණ්‍යවන්ත හෝරාව තුළ අපේ ගෞරවනීය පින්වත් දේශකයන් වහන්සේ විසින් අංගුත්තර නිකායට අයත් අනුග්‍රහිත සූත්‍ර දේශනාව මාතෘකාව බවට පත් කරගැනීමෙන් විශේෂයෙන්ම ජීවිතයේ වෙනස දකින විදර්ශනාව පිළිබඳව අපට අවබෝධ කර දෙන්නට උන්වහන්සේ කටයුතු කළා. කොහොම නමුත් විදර්ශනාව කියන කාරණාව මේ ගැඹුරු කාරණාව පිළිබඳව පසුබිම විතරයි අද දවසේ අපේ දේශකයන් වහන්සේට දේශනා කරන්නට අවස්ථාව ලැබී තිබෙන්නේ හෝරාවක වේලාවක් පමණක් වන නිසා. ඉතින් තවත් දවසක මේ ආදී වූ කරුණු පිළිබඳව ඔබට පැහැදිලි කර දීමේ අපේක්ෂාවෙන් අද දවසේ සුපසන් ජීවිතයේ ධර්ම සාකච්ඡාමය වැඩසටහන අපි නිමාවටපත් කරන්නට බලාපොරොත්තු වෙනවා. අද දවසේ දායකත්වයේ ගනිමින් කටයුතු කළ පින්වත් පිරිසට පුණ්‍ය අනුමෝදනාවන් සිදු කරමින් ඔවුන්ගේ අරමුණු පැහැදිලි කරන්නට අපේ ගෞරවනීය දේශකයන් වහන්සේට දැන් නැවතත් নমස්කාර පූර්වකව ආරාධනා කරනවා. සාදු සාදු සාදු. සදහවත් පින්වත්නි, අප ඒ අවසන් කළ දෙසුමෙහි සාකච්ඡාවෙහි පින්වත් වූ දායකත්වයේගෙන කටයුතු කළේ ඩයනීතා අබේරත්න මහත්මිය සහ මහේෂි ජයවීර මහත්මිය විසින්. පින්වත් වූ ඔබ බලාපොරොත්තු වෙනවා උපාරිස්ද සිල්වා නානායක්කාර පියාණන්ට, බී ලියනගේ මෑණියන්ට, සුනේත්‍රා නානායක්කාර සොහොයුරියට සංසාරගත මියගිය සීළු ඥාති හිත මිත්‍රාදීන් නමින් පුණ්‍යානුමෝදනා සිද්ධ කරන්න. කල්යාණ මිත්‍ර ධර්මයේ කල්යාණ මිත්‍රතාවයෙන් කුසල් දහම් සිදු කළ සියලු ඥාති හිත මිත්‍රාදීන්ට පුණ්‍යානුමෝදනා සිද්ධ කරන්නට මේ පින්කමෙන් බලාපොරොත්තු වෙනවා. ඔබ විදර්ශනා මඟ ඔස්සේ අවබෝධය ඇති වෙනකොට ඒ කුසල් මඟ, අන්න ඒ කුසල් මඟ අවබෝධයෙන් යුක්තව පිනක් හැටියට මේ නම් සඳහන් කළ පින්වත් පිරිසට වගේම මියගිය සියලු ඥාති හිත මිත්‍රාදීන් නමින් පුණ්‍යානුමෝදනා සිද්ධ කරන්නට පුළුවනි. ඒ වගේම මේ බුද්ධ ශාසනයේදීම ඔබට උතුම් නිවන් මඟ අවබෝධ කර ගැනීමට අවස්ථාව සලසා ගන්නට බලාපොරොත්තු වෙනවා. සියලු දෙනාටම ධර්මාභෝධය ලබා ගන්නට මේ උතුම් බුදු සසුනේදීම බලාපොරොත්තු වෙන. ඒ වෙනුවෙන් අද දවසේ මේ උතුම් මේ දේශනාවත් යම් වූද උපකාරක ධර්ම පෙළක් හැටියට වේවා කියන අදිෂ්ඨානය පවතිනවා. සියලු ඥාති හිත මිත්‍රාදීන්ට සහභාගී වූ සියලු දෙනාටම සෙත් ප්‍රාර්ථනා කරනවා. දේශකයන්න් වහන්සේට සෙත් ප්‍රාර්ථනා කරනවා. බෞද්ධ මාධ්‍ය ජාලයේ නිර්මාතෘ අතිපූජනීය දරණාගම කුසල ධම්ම ස්වාමින් වහන්සේ ඇතුළු සියලු අපවත් වී වදාළ ස්වාමින් වහන්සේලාට පුණ්‍යානුමෝදනා කරනවා. සියලු ස්වාමින් වහන්සේලාට සෙත් ප්‍රාර්ථනා කරනවා. කොරෝනා වසංගතයේ නිමාවී ලෝකයේම සුවපත් වේවායි ඔබත් ඊටමත් කරුණාවෙන් ප්‍රාර්ථනා කරනවා. ඔබේ අදිෂ්ඨාන බලාපොරොත්තු එසේම ඉෂ්ට සිද්ධ වේවායි අදිෂ්ඨාන කරමින් ඥාතීන්ට හා දෙවියන්ට පුණ්‍යානුමෝදනා සිදු කරමු. ඉදං වූ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදං වූ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදං වූ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං. චිරං රක්ඛන්තු දේශනං. චිරං රක්ඛන්තු loka sasanang. Hema dinata me utum chaturasatya dharma bodheng ama nivan pinisama upanishraya veva.